රෙහාන මට බොලෙම මොන ගැහෙන ඩවුන් සවුත් වල ඕෆනේජ් එකකද එදා සුර රෙහානේ ඕෆනේජ් එකේ ටීචර් කෙනෙක් Mr. Gunawardhan lage social services dakala man kipa vitakma phone kala answer ekak hambune sister katha karayin passe enna Mr. Gunawardhan api sister call karamu eita passe mata puluwanne Mr. Gunawardhan ta mage project ek analyze karan en right etukota me man Rehani music teacher hello nice to meet you වැඩවලට මම දෙතුන් වතාවක් රහණයට කෝල් කරා. කන්සර්ට් එකට කලින් කීප වතාවක් මම ඕෆනේජ් එකට ඇවිත් ගියා. ඒ දවස්වල මිස්ටර් ගුණවර්ධන මේ තරම් බිසී නැතුව ඇති. එදා යදායි කියලා ලොකු වෙනසක් නැහැ ස්පෙක්ට්. කොච්චර බිසී වුණත් මට ඒ වැඩේට වෙන කෙනෙක් කියවන්න හිත හදා ගන්න බැරි වුණා. ඒ රෙහානේ ගලසරෙන්ද? ලස්සන ගැහණු ඕන තරම් මට හම්බෙලා තියෙනවා ඉන්ස්පෙක්ටර්. අම්බෙච්ච පලයට ඒ ගෑනුගේ ලස්සන බලන්න නතර වුණා නම් මට මෙච්චර දුරක් යන්න හම්බ වෙන්නේ නැහැ. මගේ හිතේ එයා ගැන මුලද තිබුණේ ලොකු අනුකම්පාවක්. ඇඳුම් වලට යන වියදම්වත් කව වෙනවා
මං කියන්නේ මිස්ටර් ගුණවර්ධනගේ පැත්තෙන් උනත් එක ලොකු සහනයක් නේ. මොකද්ද? නෑ මම මේ කිව්වේ මේවට යන කොස්ට් එක මේ අපිට උදව් කරන්න කැමැත්තෙන් ඉන්න ස්පොන්සර්ස්ලට බාර දෙන එක. ඕනේ නෑ නේද? මොකද එතකොට මේ උදව් ටික මේ ඕෆනේජ් එකේම වෙන වැඩකට තියාගත්තාම ඒ වැඩේ කරනවනේ. ඒ කතාව නම් අත තමයි. ඒත් මේ හැම එකක්ම මිස්ටර් ගුණවර්ධනගේ කරපිටින් තියෙන එක මගේ හිතට වුණා. ඔයා ගැන හිතන්න එපා. මම මේ වැඩේට ඉන්වෝල් වෙන්නේ හරිම සතුටින්. ඒ වගේම හරිම කැමැත්තෙන්. ඒක මේ අහිංසක දරුවන්ගේ ලොකු වාසනාවක් මිස්ටර් ගුණවර්ධන. රිහානි මේ ඕෆනේජ් එකට ජොයින් වෙලා හුඟක් කල්ද? අවුරුදු පහකට. එතකොට රිහානිගේ ගෙවල් මේ කිට්ටුවමද? මේක මේ දරුවන්ගේ වගේම මගේත් ගෙදර මිස්ටර් ගුණවර්ධන. මගේ මම්මි ඩැඩි නැති වුණේ මේට අවුරුදු 6කට විතර ඉස්සර. එදා ඉඳලා මාත් මේකේ අනාථ දරුවෙක්. මම්මි ඩැඩිට මැරි කරලා තියෙන්නේ ඒගොල්ලන් ගෙදර ආයේ අකමැත්තෙන්. ඒ නිසා මට ඩැඩිගේ රිලේෂන්ස්ලත් එක්ක මූව් වෙන්න බැරි වුණා. මම්මි යාගේ ෆැමිලි එකකෙම දරුවා. හේ දෙන නැති වෙනකොට මාව බාර ගන්න මගේම කියලා කෙනෙක් නැති වුණා. සිස්ටර් තෙරේසට මාව ඉන්ට්‍රඩියුස් කරලා දුන්නේ මම ඉගෙන ගත්ත කන්වන්ට් එකේ ටීචර් කෙනෙක්. It's my destiny, Mr. Gunawardana. ජොබ් එකක් කරනවා කියලා. පස්සේ විස්තර දැනගත්තාම මට මාර දුක හිතුණා. එහෙමද? එමගම් මේ ඔය ඕපනේජ් එකේ ඉන්න අනික් පොඩි උන් ගැන උඹට ඒ වගේ දුකක් ඇති වෙන්නේ නැද්ද? හරි. ඒ ළමයින්ටත් මේ ළමයට වගේ මමර දාතුල එහෙම නැහැ නේ. අංජුලා අංජුලා ඇයි ඔය ෆෝන් එක රිංගන පොඩ්ඩක් බලන්නකෝ. බලන්න මං වැඩා. බැලදරට ගේන්ති ගියානේ. තව ඉස්සරහට උඹට අංජුලාගේ ඩෝන්ට් කේ කේස් ඔයිට වඩා නපුරට වෙනියා. මගුලක් කියනවා.